සුබ දවසක් වේවා ආදරම් මෙතාතිපුත එදුවේ. මනුස්සයාගේ ජීවිතයේ දිහා බලාගෙන ඉන්නකොට හරිම පුදුමයි. ඒකට හේතුව මේ සත්ව ලෝකයේ, ශාක ලෝකයේ, මත්ස ලෝකයේ ඉන්න ජීවීන්ට වඩා හරිම වෙනස්. එක මනුස්සයෙකුට වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ටික වෙලාවකින් හොඳයි කියනවා, තව ටික වෙලාවකින් නරකයි කියනවා. එක වෙලාවක පුළුවන් කියනවා, තවත් වෙලාවක බැහැයි කියනවා. එක වෙලාවක හරි කියනවා, එක වෙලාවක වැරදි කියනවා. ඉතින් මේ මිනිස්යාගේ ජීවිතය ඇතුලේ මේ තීන්දුව ගැනීම හරි ඉක්මනට සිදු වෙනවා. ඒස මේ තීන්දුව ගැනීම තුල රත්නනම් මේ තාත්ති පුතේ දුවේ හරියට පරිස්සම් වෙන්නට ඕනේ. මොකද හරි තීන්දුවක් ගත්තොත් ඒ තීන්දුව ඔබේ මගේ ජීවිතයට බලයක් දෙනවා. වැරදි තීන්දුවක් ගත්තොත් ඒක ඔබේ මගේ ජීවිතයට හානියක් වෙනවා. එහෙනස දැන් හරිද වැරදිද කියලා හොයාගන්න තමයි දෙවියන් වහන්සේ ඔබට මට හෘද සාක්ෂියක් දුන්නේ. නැත්නම් හැම වෙලාවෙම ඔබට මට අහන්නට වෙනවා මිනිස්සුන්ගෙන්, මේ පොඩ්ඩක් කියන්නකෝ, මේ වැඩේ හරිද, මේ වැඩේ හරිද. මේ විදියට මිනිස්සු අතරට ගිහිල්ලා හැම වෙලාවෙම අහන්න වෙනවනේ. හැබැයි දැන් දෙවියන් වහන්සේ මිනිස්යාගේ ජීවිතය තුළ බලයක් ස්ථාපිත කරා, මීටරයක් ස්ථාපිත කරා. මොනවද මේ හොඳද නරකද කියලා බලාගන්න ඔබගේ සිත ඇතුලේ තිබෙන, මනස ඇතුලේ තියෙන, ජීවිතය ඇතුලේ තියෙන හෘද සාක්ෂිය අවදි කරලා ඒක දිහා ඕනකමකින් අහුම්කම් දීලා බලාගෙන ඉන්න. ඉන්සම් මේ තාත්ති පුතේ දුවේ මිනිස්යාගේ ජීවිතයේ හැමදාකමත් දියුණු කරගන්නට ඕන පැතිකඩ තමයි හෘද සාක්ෂිය. මිනිස්සුන්ට බයින්න කොච්චර ලේසිද? ඕන තරම් දේවල් කියලා බයින්න පුළුවන් මිනිස්සුන්ට. ඒ නිසා මිනිස්සුන්ගේ ඔළුවේ ඉඳලා කකුල වෙනකම්ම තියෙන ඉන්ද්‍රියන් මතක් කරලා බයින්න පුළුවන්. අම්මා තාත්තාව මතක් කරලා බයින්න පුළුවන්. පරම්පරාවක් මතක් කරලා බයින්න පුළුවන්. හැදියාව මතක් කරලා බයින්න පුළුවන්. හැබැයි මේ මොනතරම් මේ මිනිස්යාගේ ජීවිතයට මිනිස්සු බනින්න තේරුම් ගත්තත් මේ මිනිස්යාගේ ජීවිතය ඇතුලේ තියෙනවා හෘද සාක්ෂිය. ඒ හෘද සාක්ෂිය ආයෙත් කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි රත්නනම් මේ තාත්ති පුතේ දුවේ කොමිසම කියන ඒ සුද්ධ මේ සක්‍රමේන්තුව තියෙන මිනිසුන්ට දැහෙනවා. අවුරුදු 10කට පස්සේ හරි දැහෙනවා. මං එදා ඒ මනුස්සයාට එහෙම බැනපු එක හොඳ නෑනේ. ඒ කාන්තාවට බැනපු එක හොඳ නෑනේ. ළමයාට බැනපු එක හොඳ නෑනේ. ඒ නිසා හදවත ඇතුලේ ඇති වෙනවා සෝරි කියලා කියන්න දෙයක්, සමා වෙන්න කියලා කියන්න දෙයක්. මේක කියන තාක්කල්, සෝරි කියලා කියන තාක්කල් ඇතුළාන්තේ බුර බුරා නැගින ගිනි දැල්ලක් වගේ. ඒ නිසා තමයි අම්මේ තාත්ති පුතේ දුවේ සඳු කරගත්ත මිනිස්සු හරියට දුක් විඳිනවා. බැනගත්ත මිනිස්සු හරියට දුක් විඳිනවා. ගහගත්ත මිනිස්සු හරියට දුක් විඳිනවා. එක එක කෙනාගේ ජීවිතවල තිබෙන ඒ වේදනාව දැනෙන්න පටන් ගන්නෙ හිර ගෙදරක ඉන්න අම්මලා තාත්තලා පුතාලා දුවලට කතා කරුවාම. අම්මේ තාත්ති පුතේ දුවේ මම හිර ගෙදරට ගිහිල්ලා ඒ හිර බත් කන ඒ සොහියුරියන්ව කතා කරලා තියෙන ඔවුන්ගේ ජීවිතවලට, ඔවුන්ගේ ජීවිතවල පුදුමාකාර මනස්ථාපනයක්, ඔවුන්ගේ ජීවිතවල පුදුමාකාර කලකිරීමක් තියෙනවා. අපරාධේ පාද මට ඒ වෙලාවේ එහෙම තීන්දුවක් ගන්න හිතුණානේ. මම වැරදි තීන්දුවක් ගත්ත ක්ෂණික කෝපය නිසා, මගේ කට නිසා, මගේ අත නිසා මම මේ දේවල් කරගත්තේ කියලා කියනවා. ඒ නිසා මම අද දුක් විඳිනවා. මගේ හෘද සාක්ෂිය මේ අවදි වෙලා දැන් මං ආයේ ඉපදිලා පාද, මං හොඳ වෙලා පාද. මට දැන් එළියට යන්න ඕනේ ජීවත් වෙන්න. මට එළියට යන්න ඕනේ. මගේ භාර්යා මට ආයේ ඕනේ. මගේ ස්වාමි පුරුෂයා මට ඕනේ. මගේ ඒ සමාජයේ මට ආයේ ඕනේ. මං ඒගොල්ලෝ ඔක්කොටම වෛර කරපු කාලයක තමයි ඒ තීන්දුව ගත්තේ. ඒ නිසා මට තවත් වෛර කරන්න බැහැ පාද. මං දැන් ඒගොල්ලන්ට ආදරෙයි. ඒ නිසා මේ මොහොතේදී චීස්ගෙන් මට සමාවීලලා දෙන්නකෝ. මං එළියට ගිය ගමන්ම
ඒ මම වැරදි කරපු හැම කෙනාගෙන්ම සමාව ඉල්ල ගන්නවා. මට සමාව ඉල්ල ගන්න මට යන්න ඕනේ. මාව අරගෙන යන්න කවදා හරි. මම එතනට ගිහිල්ලා ඒගොල්ලන්ගේ කකුල් දෙක අල්ලලා සමාව ඉල්ල ගන්නවා. මම කරපු මේ දරද්ද අම්මේ තාත්ති පුතේගේ මනස්ථාපනය තුළ සිත්තරින් ඇති වෙන්නේ හෘද සාක්ෂිය අවදීනොත් විතරයි. එහෙනම් ඔබගේ හෘද සාක්ෂිය කිසිම දවසක මරා ගන්න එපා. චිස්පීඩ.